ගාලුකොටුවේ ඇති අනවසර ඉදිකිරීම ඉවත් නොකරන්නේ නම් එය ලෝකුරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානමක් ඇති බවට යුනෙස්කෝ සංවිධානය පසුගියදා රජයට දැනුම් දී තිබුණා. මේට හේතුවී ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය අනවසරින් ඉදිකර තිබීමයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන අධිකාරී ලේකම් දුරියදර්ණ සමී ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදිකරන අතර පසුව එය මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ලෙස නම් කෙරුණා. ගාලුකොටුව ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතින් සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ගත් තීරණ පිළිබඳ අදහස් දැක්වූ ලේකම්වරයා, මේ ස්ථානයේ ක්‍රීඩා පිටියක් අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කළා. අපි හොඳටම දන්නවා. ඒ වගේම මේ වගේ අනවසර හෝ නැත්නම් බලපත් රහිතව නිර්මාණයක් සිද්ධ වුණේ මීට වසර කීපයකට පෙර. ඒතර එහෙමනම් ඒවා නිවැරදි කිරීම මිසක එතන තියෙන ක්‍රීඩාංගණය ඉවත් කිරීම මේදී අපි කිසිසේත්ම සාකච්ඡා වුණේ නැහැ. අපේ අවශ්‍යතාවයේ තිබුණේ ගාලු කොටුවේ තියෙන පෞරාණිකත්වය ආරක්ෂා කරලා, ඒ වගේම යුනෙස්කෝ ආයතනය විසින් කරන ලද ඉල්ලීම සලකලා බලලා මේ ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම. එහෙම නැති වුණොත් යුනෙස්කෝ ආයතනය අපිට දන්නලා තියෙනවා ලෝක උරුම කොටසෙන් ශ්‍රී ලංකාවේ මේ ස්ථානය ඉවත් කිරීමට යථාකාලයේදී ක්‍රියාත්මක වෙන්න වෙනවයි කියන එක. අපිට ලෝක උරුමයන් කියන එක හැමදාම ඇති කරන්න බෑ. ලෝක උරුමය ආරක්ෂා කර ගැනීම තියෙන එක රටක් වශයෙන් ජාතියක් වශයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රියාමාර්ග තමයි මේ අවශ්‍යතාවයේදී සාකච්ඡා කරන්නේ.